මීට වසර 340කට පමණ පෙර 1680 දී ශීරපතය තුල සුපර්නෝවා පිපිරීමක් සිදුව තිබෙනවා. මේ දැක්වෙන්නේ කැසියෝපියා A නම් එම සුපර්නෝවා පිපිරුම මේ වන විට අපිට දැర్శණය වන ආකාරයයි. මෙවැනි සුපර්නෝවා පිපිරුමක අවශේෂය අප හඳුන්වන්නේ සුපර්නෝවා රෙම්නන්ට් එකක් වශයෙන්. මෙය පිහිටා තිබෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 11000ක් පමණ දුරකින්. මෙහි වම්පස දැක්වෙන්නේ මෙම කැසියෝපියා A සුපර්නෝවා රෙම්නන්ට් එක හබල් දුරේක්ෂයට දෘශ්‍ය ආලෝක පරාසය තුල දැర్శණය වන ආකාරය වන අතර මෙහි දකුණු පස දැක්වෙන්නේ මෙම සුපර්නෝවා රෙම්නන්ට් එකම චන්ද්‍රා X කිරණ දුරේක්ෂයට X කිරණ පරාසය තුල දැర్శණය වන ආකාරයයි. දැන් මෙලෙස දැర్శණීයව දිස්වන මෙම සුපර්නෝවා රෙම්නන්ට් එක මෑතකදී ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් අදෝරක්ත කිරණ පරාසය තුලද නිරීක්ෂණය කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එලෙස ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් මෙම කැසියෝපියා A සුපර්නෝවා රෙම්නන්ට් එක නිරීක්ෂණය කර ඇති ආකාරයයි. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි මෙම කැසියෝපියා A සුපර්නෝවා රෙම්නන්ට් එකේ විෂ්කම්භය ආලෝක වර්ෂ 10ක් පමණ වන අතර එය දැනට අපිට නිරීක්ෂණය කිරීමට හැකි සුපර්නෝවා පිපිරුමක් නිසා ඇති වූ වයිසින් අඩුම දුහුවිලි සහ වායුන් වලාවක්ද වනවා. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන්නේ මෙවැනි සුපර්නෝවා රෙම්නන්ට්ස් වැඩිදුර අධ්‍යයනය කිරීම මගින් මෙලෙස පිපිරී ගිය තරුව පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා ගැනීමට හැකිවන අතර මීටත් අමතරව මෙම දුහුවිලි සහ වායු වලාව තුළ ඇති අනිකුත් මූලද්‍රව්‍යයන් පිළිබඳව වැඩිදුර කරුණු සොයා ගැනීමටද හැකිවන බවයි. මම මීට පෙර ඔබට කියා තිබෙනවා සාමාන්‍යයෙන් තරුවක් තුළ න්‍යෂ්ටික විලේනය මගින් සෑදෙන්නේ පරමාණුක ක්‍රමාංකය 26ක් වන යකඩ දක්වා වන මූලද්‍රව්‍යයන් පමණක් බව. මීට වඩා වැඩි පරමාණුක ක්‍රමාංකයන් ඇති අනිකුත් මූලද්‍රව්‍යයන් සෑදෙන එක් ක්‍රමයක් වන්නේ මෙවැනි සුපර්නෝවා පිපිරුම්ය. එම හේතුව නිසා මෙවැනි සුපර්නෝවා රෙම්නන්ට්ස් අධ්‍යයනය කිරීම මගින් මෙම සුපර්නෝවා පිපිරුමේදී පරමාණුක ක්‍රමාංකය වැඩි මූලද්‍රව්‍යයන් කොපමණ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේදයි අපිට සොයා ගැනීමට පුළුවන්. මෙම ඡායාරූපයේහි ඉහළ සහ වම්පස රතු සහ තැඹිලි පැහැයෙන් දිස්වන්නේ මෙම සුපර්නෝවා පිපිරුම නිසා එයින් ඉවත් වී ගිය පදාර්ථය එය අවට ඇති වෙනත් දුහුවිලි සහ වායුන් වලාවන් සමග ඝට්ටනය වීම නිසා ඒවා රත් වීමෙන් නිකුත්වන ආලෝකයයි. ඒ වගේම මෙහි මැදයේ වලල්ලක ආකාරයට දීප්තිමත්ව දිස්වන්නේ මෙම සුපර්නෝවා පිපිරුමෙන් ඉවත් වී ගිය පදාර්ථයයි. විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි මෙහි ඇති දීප්තිමත් පැහැයට හේතුව වන්නේ මෙම ප්‍රදේශයේ තිබෙන ඔක්සිජන්, නියෝන් සහ ආගන් වායුන් මගින් නිකුත් කරන ආලෝකයයි. දැන් ඔබට පැහැදිලි ඇති මෙවැනි සුපර්නෝවා රෙම්නන්ට්ස් අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඇයිද කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම සුපර්නෝවා රෙම්නන්ට්ස් වල තවත් ඡායාරූපයන් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ සුපර්නෝවා පිපිරුම් පිළිබඳව වැඩිදුර කරුණු දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.